ආයුබෝවන් කියලා පිළිගන්නවා හැම දෙනෙක්ම අද වීඩියෝවෙන් කතා කරන්නේ ඩුබායි විසිට වීසා නව මිල ගණන් සහ ඒ සඳහා වන රික්වයර්මන්ට් මොනවද කියලා. ඒ වගේම තවත් බොහෝ දෙනෙක් අහලා තිබ්බා ෆ්‍රීලාන්ස් වීසා කියන්නේ මොනවද සහ ඒවා ලබාගෙන පහසු වෙන යුරෝපා රටකට යන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ කාරණා දෙක පිළිබඳවත් අද වීඩියෝවෙන් ප්‍රධාන වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම සොයා බලමු මේ වන විට ඩුබායි සඳහා වන විසිට වීසා මිල ගණන් පිළිබඳව. ඩුබායි විසිට වීසා ඔබට ප්‍රධාන වශයෙන් කැටගරි කිහිපයක් යටතේ ලබා ගන්න පුළුවන්. ඒ අතර ඉතාමත්ම ජනප්‍රිය විසිට වීසාවක් වෙන්නේ දින 30 වීසාව. මේ විසිට වීසෙකෙන් ඔබට ඩුබායි රාජ්‍ය රැඳී සිටින්න පුළුවන් උපරිම දින 30ක් දක්වා. සාමාන්‍යයෙන් මේ දවස්වල දින 30 සඳහා වන වීසා ගාස්තුව ශ්‍රී ලංකන් රුපියල් 32000 සිට 40000 දක්වා පරාසයක පවතිනවා. ඇතනම් විවිධ ඒජන්සි විසින් විවිධ ගාස්තු අය කරනවා. කොහොම නම් සමස්තයක් විදිහට මේ දිනවල ඩුබායි දින 30 වීසාව යන්නේ මේ පරාසය යටතේ. ඊළඟට තවත් ඉතාමත්ම ජනප්‍රිය වීසාවක් වෙන්නේ දින 60. ඒ කියන්නේ මාස 2 වීසාව. මේ සඳහා සාමාන්‍ය ශ්‍රී ලංකන් රුපියල් 55000ත් 60000ත් අතර මුදලක් අය කරනවා. ඊළඟට තවත් විසිට වීසාවක් පවතිනවා 96 hours කියලා. ඒ කියන්නේ ඒකෙන් රැඳී ඉන්න පුළුවන් වෙන්නේ දවස් 4යි. ඉතින් ඉතාමත්ම කෙටි කාලීන සංචාරයක් සඳහා යන අයට මේ වීසා එක ගොඩක්ම වැදගත් වෙනවා. ඒ සඳහා වන ගාස්තුව රුපියල් 20000ක් වෙනවා. මේ සඳහන් කළ සියලුම වීසා ඇතුළත් වෙන්නේ සිංගල් එන්ට්‍රි කැටගරි එකට. ඒ කියන්නේ ඔබට මේ වීසා මගින් එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයට ඇතුළු වෙන්න පුළුවන් එක අවස්ථාවකදී පමණයි. මෙහි දින 30 සහ දින 60 විදියට සඳහන් වුණත් ඔබ එක දවසක් හෝ ඩුබායි රාජ්‍යයට ගිහිල්ලා ඩුබායි වලින් එළියට આવොත් මේක එක්ස්පයර් වෙනවා. ඒ විදියට ඔබට කීප වතාවක් ඩුබායි රාජ්‍යයට ඇතුළු වෙන්න අවශ්‍යයි නම් ඒ සඳහා පවතිනවා මල්ටිපල් එන්ට්‍රි වීසා කියලා වීසා වර්ගයක්. ඇතරම ඒව බොහෝ දුරට බිස්නස් වීසා විදියට තමයි යන්නේ. සාමාන්‍ය සිංගල් එන්ට්‍රි වීසා එකකට වඩා මල්ටිපල් එන්ට්‍රි වීසා එකක් මිල වැඩි. ඔබට අවශ්‍යයි නම් දින 30 මල්ටිපල් වීසා එකක් ලබා ගන්න පුළුවන් රුපියල් 50000කට ආසන්න මුදලකට. ඒ වගේම දින 60 මල්ටිපල් වීසා එකක් රුපියල් 75000කට ආසන්න මුදලකට ලබා ගන්න පුළුවන්. නමුත් සිංගල් එන්ට්‍රි වීසා එකකට වඩා මල්ටිපල් එන්ට්‍රි වීසා එකක් සඳහා වන රික්වයර්මන්ට් වෙනස්. ඒ සඳහා ඔබගේ ව්‍යාපාරයක් සනාථ කිරීම වගේ දේවල් අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් නෝමල් සිංගල් එන්ට්‍රි වීසා එකක් ඔබට ලංකාවේ ඒජන්සියක් මගින් ඉතාමත්ම පහසුවෙන් මිලට ගන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ ඉතාමත්ම සුළු ડોකියුමන්ට්ස් ප්‍රමාණයක් පමණයි. ප්‍රධාන වශයෙන් પાස්පෝර්ට් එක, රිටර්න් එයා ටිකට් වගේ දේවල් තමයි අවශ්‍ය වෙන්නේ. ඔබට ඒජන්සියක් සම්බන්ධ කරගෙන නිවසේ සිට මේ වීසා පහසුවෙන් ලබා ගන්න පුළුවන්. ගොඩක් අයට තියෙන ප්‍රධානම ගැටලුවක් තමයි ඉමිග්‍රේෂන් එක. මොකද කතාවක් තියෙනවා ඩුබායි යාමන ගොඩක් අය නැවත හරවල එවනවා කියලා. ඇතරම ඔබගේ රික්වයර්මන්ට් 100%ක් හරිනම් ඔවුන්ට හැකියාවක් නැහැ ඔබව හරවල එවන්න. සාමාන්‍යයෙන් ඩුබායි ඉමිග්‍රේෂන් එකෙන් ප්‍රශ්න කිරීම අඩුයි. ඒ කියන්නේ මැලේසියා වගේ රටවලට සාපේක්ෂව සමහර විට ඔබගෙන් අහන්න පුළුවන් ඔබ නවතින්නේ කොහෙද කියලා. එතනින් එහාට ඔබ යන්නේ සංචාරයකට නම් ඔබගේ සංචාරය ඔබට අවශ්‍ය විදියට සැලසුම් කරගන්න පුළුවන්. එහෙම නැතුව ඔබ යන්නේ ජොබ් එකක් බලාපොරොත්තු වෙන්න නම් ඔබට හිමිවන ප්‍රධානම අභියෝගය වෙන්නේ හැකිතාක් ඉක්මනට වර්ක් පර්මිට් එක හොයාගන්න එක. මොකද මේ වීසා එක්ස්පයර් වෙන්න කලින් සියලුම දේවල් කරගන්න ඕන. ඉතින් ඒක ඔබේ වැඩක්. අද වීඩියෝෙන් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ වීසා පිළිබඳ පැහැදිලි කිරීම. දැන් අපි සොයා බලමු ෆ්‍රීලාන්ස් වීසා කියන්නේ මොනවද කියලා. ඇතරම මේ වීසා එක ටිකක් දිගු කාලීන වීසා එකක්. ඔබට වසර දෙකක් සඳහා මේ වීසා ලබා ගන්න පුළුවන්. මේකේ අර්ථය වෙන්නේ නිදහස් සේවක වීසා. ඒ කියන්නේ ෆ්‍රීලාන්ස් වීසා මගින් ඔබට පුළුවන් ඩුබායි රාජ්‍ය ව්‍යාපාරයක් ආරම්භ කරන්න. මේ වීසා එකත් ලැබෙන්නේ මල්ටිපල් එන්ට්‍රි වීසාවක් විදියට. ඒ කියන්නේ ඔබට ඕන තරම් වාරයක් මේ වීසාව මගින් ඩුබායි රාජ්‍යයට ඇතුල් වෙන්න සහ පිට වෙන්න පුළුවන්. මීට අමතරව පවුලේ අයවගෙන් වා ගන්න, ලයිසන් ගන්න, බැංක account එකක් හදා ගන්න වගේ දේවලුත් මේ වීසාව මගින් සිදු කර ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ වීසා එකක් සඳහා වන ගාස්තුව ශ්‍රී ලංකන් රුපියල් 750000කට ආසන්නයි. ඒ වගේම සමහරු අතර මතයක් තියෙනවා මේ වීසා එක ලබාගෙන ඉතාමත්ම පහසුවෙන් වෙනත් යුරෝපා රටකට යන්න පුළුවන් කියලා. ඉතින් ඒජන්සි වලින් කියන තරම් පහසුවෙන් එහෙම යුරෝපා රටකට යන්න හැකියාවක් නැහැ. ඒ සඳහා ඔබගේ ව්‍යාපාර සනාථ කිරීම, ආදායම් සනාථ කිරීම වගේ දේවල් අත්‍යවශ්‍ය වෙනවා. ඊට අමතරව තවත් රික්වයර්මන්ට් පවතිනවා. කොහොම වුණත් ශ්‍රී ලංකාවේ සිට යුරෝපයට වීසා යොමු කරනවට වඩා පහසුවෙන් මේ වීසාවක් තියෙන පුද්ගලයෙක්ට යුරෝප් වීසා ඇල්ලුම් කරන්න පුළුවන්. අද වීඩියෝ ඩුබායි වීසා පිළිබඳ දැනගන්න කැමැත්තෙන් ඉඳපු අයට ඉතාමත්ම වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝස් නරඹන්න අපිව subscribe කරන්න තමතක් කරන්න එපා. සුබ දවසක් හැම දිනෙකටම.